දොල පුතාලා ලෑස්තිනේ අපිත් සූදානම් නැනස වැඩසටහන ආරම්භ කරන්න. ඔගොල්ලෝ අපි එනකන් ආදරෙන් බලන් ඉන්නවා කියලා අපි හොඳටම දන්නවා. ඔගොල්ලෝ අපිට සමහරක් වෙලාවට කියන ලියන දේවල් වලින් ඒවව තහවුරු වෙනවා. පුතේ පන්ති පටන් ගමු නේද එන? හරි. එහෙනම් අපි ගංගා ගුණදිර ටීචර් ආරාධනා කරනවා පරිසර පාඩම කරන්න. ආයුබෝවන් පුතේ. ආයුබෝවන් ටීචර්. හොඳයි. මගේ දරුවෝ දැන් වාඩි වෙන්නකෝ. ඉතින් අපි ඉස්සෙල්ලා දවසේ කතා කරා පරිසරයේ විශේෂයට අදාළව චුම්බක ගැන මතකයිද පාඩම? ඔව්. අද මං කියලා දෙන්න යන්නේ ඒ වගේම පරිසරයේ විශේෂයට අදාළව වැඩ පහසු කිරීමේ මන් යටතේ අපිට ගොඩක් කැමදාම එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනෙට ගන්න පුළුවන් උපකරණ කීපයක් ගැන කතා කරන්න. ඉතින් දැන් මේ පරිසරය ගැන කතා කරනකොට දරුවනේ හැම වෙලේම ඔයාලා දන්නව නේද පරිසරය අපේ ජීවිතයට ගොඩක් සමීපයි කියලා. එහෙම මං කියන්නේ ඇයි දන්නවද? අපි හැමදාම ගෙදර කටයුතු කරනකොට අපේ කටයුතු හැමදේටම මේ පරිසරේ අදාළ වෙලා තියෙනවා. ඉතින් දරුවනේ දැන් ඒකනේ පරිසරේ එක එක විස්මිත නිර්මාණ කරනවා කියන්නේ. ඔයාලා ඒ ගැන දන්නවද? මෙන්න මේ විස්මිත නිර්මාණ කරන සත්තු අපිට මේ පරිසරේ ඕන තරම් හමු වෙනවා. මගේ දරුවෝ කවුරු හරි දන්නවද ඒ වගේ නිර්මාණ ගැන? ගොඩක් හොඳයි. මී මැස්සා. මොකද්ද පුතේ මී මැස්සගෙන් පරිසරය කරන විස්මිත නිර්මාණේ? මණින් මලට පියාඹලා එයා මොකද කරන්නේ? මී පැණි ගෙනල්ලා මල් පරාගණය කරනවා. ඔව් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි පැණි එකතු කරලා මී වදේ බඳිනවා නේ. ඒ වගේම තව සත්ෙක් ගැන දන්නවද? වේයා. මොකද වේයා කරන්නේ? සහයෝගයෙන් එකට එකතු වෙලා මහා ලොකු තුඹසක් හදනවා. ඉතින් දරුවනේ මේ හැම දෙයක්ම කරන්නේ පරිසරයේ ගැටිලා පරිසරෙත් එක්කනේ. මේ හැම දෙයක්ම කරද්දි මිනිස්සුන්ට වගේම සත්තුන්ට විවිධ දේවල් වල උදව් ගන්න වෙනවා. එහෙම නේද? හා. ඉතින් මං අද කියන්න යන්නේ අපි එදිනෙදා කටයුතු කරනකොට කොහොමද අපේ කටයුතු පහසු කරගන්න යොදා ගන්නා උපකරණ කිහිපයක් ගැන කතා කරන්න තමයි මං හදන්නේ. මට කියන්නකෝ ඊට ඉස්සෙල්ලා දැන් අපේ ගෙදරදී අපේ අම්මා මොනවද අම්මගේ කටයුතු පහසු කරගන්න යොදා ගන්න උපකරණ? කුස්සියේදී අතු ගන්න කොස්සේ යොදා ගන්න. තව හිරමනේ. පොල් ගන්න. වෙරි ගුඩ්. පොල් ගන්න හිරමනේ යොදා ගන්න. ඒ වගේම අපේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ බොහෝ දේ අපි දන්නේ වගේ තිබ්බට අපි ළඟ තියෙනවනේ. ඒ වගේ කරුණු ටික මම අද කියලා දෙන්න. බලන්නකො මේ පින්තූර දිහා. මේ මගේ අතේ තියෙන පින්තූරය ඔයාලා දැකලා ඇති. දන්නවද? ඔව්. මේ පින්තූරේ මොකද්ද කියලා? මොකද්ද මේ පින්තූරය? ගිරය. මේකෙන් මොනවද පුතේ අපි කරන කාර්ය? පුවක් කපනවා. තව තමයි හොඳට මතක තියාගන්න මේ ගිරේ යොදාගෙන අපිට පුළුවන් මොනා හරි තද දෙයක් කපන්න අපි මේ ගිරේ යොදා ගන්න. ඔයාලට විභාගෙදී අහන්නේ මේ ගිරේ මගින් මොකද්ද කරන කාර්යය? මොකද්ද එහෙනම් කරන්නේ? පුවක් කපනවා. කරුම් කැටයක් වගේ දෙයක් කපන්නේ මෙන්න මේ ගිරේන් තමයි. තද දෙයක් කපන්න අපි මේක භාවිතා කරනවා. ඊළඟ උපකරණ මේ මොකද්ද තියෙන්නේ? දැහි අඬුව. දැකලා තියෙනවද මේක? මෙන්න බලාගන්න මේ උපකරණයට අපි කියනවා දැහි අඬුව කියලා. මේකෙන් තමයි දරුවනේ තද යමක් අල්ලගන්නේ. අපිට මොනවා හරි තදින් අල්ලගන්න ඕන නම් අපි අල්ලගන්නේ මෙන්න මේ උපකරණේ. ඒ වගේම තමයි රත්තුණු යකඩ කෑල්ලක් අල්ලගන්න ඕන නම් මෙන්න මේ දැහි අඬුව කියන උපකරණය අපි පාවිච්චි කරනවා. ඊළඟ එක මං ඔයාලට කියලා දෙන්නේ මේ මොකද්ද? විල්බැරෝ. මොකද්ද විල්බැරෝෙන් කරන්නේ? වැසි ගෙනියනවා. හරි. අපිට අතින් ඔසවන්න බැරි මොනා හරි බර දෙයක් තියෙනවා නම් අපි ඒ දේ ගෙනියන්නේ මෙන්න මේ වගේ උපකරණකින්. පුතේ මං තව පොඩි දෙයක් කියලා දෙන්නම් මේ විල්බැරෝ එක ගැන. විල්බැරෝ එකේ හැමතිස්සෙම බරක් ගෙනියනකොට අපිට ඒක පහසුවෙන් ගෙනියන්න නම් අපි හැමතිස්සෙම මේ බර දාන්න ඕන මේ රෝදෙට ලං වෙලා.
ක්‍රෝධය ඉස්සරහ පැත්තට වැඩියෙන් බර දැම්මම අපිට ඒක පහසුවෙන් ගෙනියන්න පුළුවන්. තේරුණා නේද? ඒ වගේම මෙන්න මේ ස්ථානෙට ලණුවක් දාලා ඉස්සරහෙන් තව එක්කෙනෙක් අදිනවා නම් අපේ කාර්යය තවත් පහසු වෙනවා. ඉතින් දැන් උපකරණ කීපයක් ගැන දැනගත්තා. දැන් මන් තව දෙයක් කියන්න යන්න. මගේ දරුවා දන්නවනේ අපි කොහොමද බීම බෝතලයක් කඩලා බොන්නේ? සමහර වෙලාවට ඔය බීම බෝතලේ අම්මලා පිහිනුත් ගලවන්න යන අවස්ථා තියෙනව නේද? දොරට තියලා තද කරලා ගලවනවා. එහෙම නේද? ආ ඒව පුතේ අනතුරු වෙන්න පුළුවන් අවස්ථාව වැඩිද අඩුයිද? වැඩි. එන්නේ ඒ වගේ අවස්ථාවකදී අපි ඒකට පාවිච්චි කරන දේ තමයි දරුවනේ මෙන්න මේ උපකරණේ. මොකද්ද මේක? මූඩි මූඩි අරිණය. මේකට අපි කියනවා මූඩි අරිණේ. මේක මෙහෙම තිබ්බට විවිධ ආකාරයේ මූඩි අරිණ දැන් තියෙනවා. මේකත් දැනගන්න ඕන අපි බෝතලයක මූඩියක් අරිනවා නම් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ මූඩි අරිණේ. එතනදා කටයුතු වලදී තවත් අපේ වැඩ පහසු කර ගැනීම ක්‍රමයක් තමයි දරුවනේ මේ පින්තූරේ දැක්වෙන්නේ. මොකද්ද මේ පින්තූරේ? අඳු මිටිය. මේකේ මොනවද අපි කරන්නේ? ඇණයක් ගැලවීම සහ ඇණ ගැසීම සඳහා මෙන්න මේ උපකරණේ භාවිතා කරනවා. ඒ වගේම මේ මගේ අතේ තියෙන්නේ ඒ වගේම අපේ වැඩ පහසු කරන උපකරණයක්. මොකද්ද මේ උපකරණ? අත්කියත. මේකෙන් අපි මොකද්ද කරන්නේ? ලීයක් කපා ගන්න. එහෙම නැත්නම් කොට කෑල්ලක් කෑලි දෙකකට කපා ගැනීම සඳහා තමයි දරුවනේ අපි මෙන්න මේ උපකරණේ පාවිච්චි කරන්නේ. ඉතින් අද දවසේදී මම ඔයාලට අපි එදිනදා කටයුතු කරනකොට අපේ වැඩ කාර්යක්ෂමව ඉක්මනින් කරගැනීමේ ක්‍රම ටිකක් කියලා දුන්නා. අපි එදිනදා කටයුතු කරනකොට හැම තිස්සෙම මොනවා හරි උපකරණයක ප්‍රයෝජනේ අරගෙන තමයි අපි ඒ වැඩේ සාර්ථකව කරගන්නේ. එහෙම නේද? එහෙනම් මගේ දරුවන්ට දැන් මතක ඇති ශිෂ්‍යත්ව විභාගෙට අපිට ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. පින්තූර හතරක් දීලා ඒ පින්තූර හතරෙන් කිසියම් කාර්යයකට උදව් වෙන පින්තූරේ මොකද්ද කියලා අහන්න පුළුවන්. ඉතින් දරුවනේ තවත් මං කියනවා අපේ ගෙදරදි ඉදිනෙදා පාසලේදී අපිට ඔය වගේ සරල උපකරණ හමු වෙන්න පුළුවන්. මගේ දරුවෝ ඒ වගේ සරල උපකරණ එහෙම නැත්නම් අපේ වැඩ පහසු කර ගැනීම සඳහා අපි පාවිච්චි කරන දේවල් හොයා ගන්න ඕන. හොයලා බලන්න ඕන. ඒක මම හිතනවා මගේ දරුවන්ට ළඟින් ශිෂ්‍යත්ව විභාගයට ලකුණු වැඩියෙන් ගන්න ගොඩක් රුකුලක් වෙයි කියලා. එහෙනම් අපි මේ වගේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ වැදගත් කරුණු රැසක් කතා කරන බලාපොරොත්තුවෙන් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. දුවල පුතාලා පරිසරය කියන විෂය බොහොම ආසාවෙන් ඉගෙන ගන්නවා කියලා අපි හොඳටම දන්නවා. අපි විරාමෙන් පස්සේ හම්බෙන්නේ පරිසරයත් එක්ක නෙවෙයි. පළවෙනි ප්‍රශ්න පත්‍රේ ඒක හුඟක් අය අමාරුයි කියලා කියනෝනේ. නැහැ. හරිම ලේසි. සුදත් ඒවවසම් සර්ට කතා කරනවා පන්තියට. අයිබුවන් දුවේ පුතේ. අයිබුවන් සර්. හොඳයි වාඩි වෙන්න. මැදිරියේ පන්ති කාමරේ ඉන්න දුවල පුතාලටත් ඒ වගේම නිවසේ ආලින්දේ ඉඳලා අපිත් එක්ක එකතු වෙන දුවල පුතාලටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. දුවල පුතාලා දන්නවා අහලා තියෙනවා ශිෂ්‍යත් විභාගයේදී අපි ප්‍රශ්න පත්‍ර කීයකට පිළිතුරු සපයන්න වෙනවද අපිට? කියන්න බලන්න ප්‍රශ්න පත්‍ර කීයක් අපිට හම්බ වෙනවද කියලා? දෙකක්. ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා. ඒක දුවල පුතාලට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව පහුගිය පාඩමකදී අසංක සර් මතක් කළා. මට මතකයි නිවසේ ඉන්න දුවල පුතාලට මතක ඇති ඒ එක පත්‍රයේදී යම් මතක් කිරීමක් කළා ඒ ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් දුවේ පුතේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි දන්නවා මිනිත්තු 45කදී ප්‍රශ්න 40කින් සමන්විත වෙච්ච ප්‍රශ්න පත්‍රයක්. එතකොට මිනිත්තු 45කදී අපි ප්‍රශ්න 40කට පිළිතුරු සපයන්න වෙනවා. එතකොට මේකෙදී තේමා 14කින් මේ ප්‍රශ්න පත්‍රය හදන බව දුවල පුතාලට පහුගිය පාඩමේදී අසංකස මතක් කළා. ඉතින් අද දවසේදී මම සූදානම් වෙනවා ඒක මතක් නැවත වතාවක් දුවල පුතාලට ඒ පාඩමේ තවත් කොටසක් අද දවසේදී ඒ පිළිබඳව දුවල පුතාලා දැනුවත් කරන්න. ඉතින් දුවල පුතාලට මතක ඇති මට මතකයි ඒ පාඩමේදී සිහිපත් කළා මේ කමිසේ වෙනුවට මේ පුතා ඇඳලා ඉන්නවා මොකද්ද? පුතා ඇඳගෙන ඉන්නේ මොකද්ද?
mukaddo ke andagena inne ekata kiyanne api t-shirt ekak neda o t-shirt ekak kiyana etukota api ekama karya tamai me mama kamisi andagena karala tiyana karyama tama putha t-shirt ekak andagena karala tiyenne neda etoru duwe putte api tawat widihata katha karoth bat nathinam api thama gedara bat ne bat nathinam api bat wenuwata monawada apita kanda ganna puluwa kiyanne ko balanna bat wenuwata apita kanna puluwa monawada ne putte ah palaturu kanna puluwani tau bada pirenno one na kiribat kanna puluwa ehema naththam apita paang wage deyak kanna puluwani neda paang wage deyak kanna puluwani e ilangata gattot api hitubuku apita iskole paena geniyanda beri wenawa e wenuwata apita ganna puluwa mokadda pencil neda etakota gedara sini ne tee bonda sini ne e wenuwata ganna puluwani lunu sini wenuwata tee bonda ow me putha kala tiyenawa neda hakuru etakota api wenuwata mokadda e wacane kiyanna duwala putala ow nimase inna duwala putala apit ekka sambandhena duwala putala api e wenuwata kiyana wacane pahugiya paadamin duwala putata matak kala iting e sandaha api nam karanawa api namak deela tiyenawa aadeshanaya kiyala kiyanna duwe puthe wacane aadeshanaya etakota api eke di kale den api mulin sandahan karapu katha karapu dewal walin kale ara mulin kiyapu deeta tawat e wenuwata deyak api yoda gatte neida ඔව් ඒ වෙනුවට දෙයක් තමයි යොදාගත්තේ සීඩි වෙනුවට හකුරු කිව්වේ ඒකයි වෙනුවට ඒ ප්‍රයෝජනෙම ඒ කාර්යෙම කරගන්න දෙයක් තමයි යොදාගත්තේ ඒතර පහුගිය පාඩමේදී දුවල පුතාලට රූප ආශ්‍රයෙන් තමයි ඒ අසංක සර් උගලන්ට ඒ පාඩම කලේ රූප ආදේශ වෙන්නේ කොහොමද කියන එකයි ඉතින් පුතේ දුවේ මේ ආදේශනය කියන පාඩමේදී තවත් පියවරක් අපි ඉදිරියට ගියොත් මේකේ තියෙනවා සංඛ්‍යා ආදේශනය කියලා සංඛ්‍යා ආදේශණය කියලා. ඒ කියන්නේ සංඛ්‍යා වෙනුවට තවත් සංඛ්‍යාවක් අපි ඒ වෙනුවට යොදනවා. පහුගිය පාඩමේ දුවලා පුතාලා කලේ පින්තූරයක් වෙනුවට පින්තූරයක්. අද දවසේදී අපි කරන්නේ සංඛ්‍යාවක් වෙනුවට සංඛ්‍යාවක්. ඒතර දුවේ පුතේ අපි බලමු දැන් දුවලා පුතාලට මේ පන්ති කාමරේ ඉන්න දුවලා පුතාලට පත්‍රිකාවක් ලැබිලා තියෙනවා. නිවසේ යාලින්දේ ඉඳලා එකතු වෙන දුවලා පුතාලට මතක් කරනවා. දුවලා පුතාලා අපේ මේ නැනස වැඩසටහන අකණ්ඩව පාඩමින් පාඩමට හරියට අර දම්වැලක පුරුක් වගේ පාඩමින් පාඩමට සම්බන්ධ වෙලයි මේක ඉදිරියට කරගෙන යන්නේ. හන්ද මම මතක් කරනවා ආලින්දේ ඉඳලා එකතු වෙන දුවලා පුතාලට කඩදාසියක නෙමෙයි මේ දේ කඩදාසියක කරන්න එපා. පොතක් අරගෙන මේ පාඩමත් එක්ක බැඳිලා එකින් එකට අපි සතියෙන් සතියට බැඳිලා යන නිසා හොඳ පොතක් අරගෙන පිටකවරයක් දාලා නැනස කියලා ලස්සනට ලියාගෙන ඒ පොත දිගින් දිගටම අපි පාවිච්චි කරමු. ඒතකොට දුවලා පුතාලට විභාගයේ ලං වෙනකොට ඔයාලා විසින්ම සකස් කරගත්තු ලස්සන ප්‍රශ්න පත්‍ර පොතක් ඔයාලගේ සකස් වෙලා තියෙනවා. ඒ මතක් කිරීම නිවසේ ඉඳලා අපිත් එක්ක එකතු වෙන දුවලා පුතාලට. ඉතින් අද දැන් අපි බලමු දුවලා පුතාලට මේ පුතාලට ලැබිලා තියෙන පත්‍රිකාව ඒ වගේම තිරේ රූපහානි තිරේ දිස්වන ඒ ප්‍රශ්න පත්‍රයේ පුංචි ගැටලු කිහිපයක් දුවලා පුතාලට මම ඉස්සරලාම ඉදිරිපත් කරනවා. අපි බලමු පහුගිය සතියේ පාඩමේදී රූප ආදේශය කරන එකට අද අපි සංඛ්‍යා ආදේශ කරන්නේ කොහොමද කියලා. හොඳයි දුවේ පුතේ බලන්න සංඛ්‍යා ආදේශනය කියලා අපි මාතෘකාව දීලා මේක සඳහන් කරලා තියෙන දුවලා පුතාලා බලා ගන්න පහත දැක්වෙන එකේ ගැටලුවේ කොටුව තුල ඇති කොටුව තුල ඇති සංඛ්‍යා දෙක වෙනුවට යෙදී හැකි සංඛ්‍යා සහිත පිළිතුර තෝරලා යටින් ඉරක් අඳින්න කියලා නේද තියෙන්නේ. ඔව් දැන් දුවලා පුතාලගේ පත්‍රිකාව දිහා ඔයාලා ඒ පත්‍රිකාව වෙතට දැන් යොමු වෙන්න ඕනේ. හොඳයි අපි බලමු මේකෙදි පළවෙනි කොටුවේ තියෙනවා පුතේ 3 වැඩි කිරීම 5 කියලා. දැන් සමහර දුවලා පුතාලා අපි දකිනවා විභාගෙදි පන්ති කාමරෙදි ප්‍රශ්න පත්‍රය ලැබුණාට පස්සේ සමහර දුවලා පුතාලා හදනවා මේ ගානේ මේ දීලා තියෙන පිළිතුර නිවැරදි කියලා බලනවා. දැන් මේ දුවලා පුතාලා ප්‍රශ්න පත්‍රය ලැබුණ ගමන් බලනවා 3 වැඩි කිරීම 5යි කියන්නේ 15යි 15 වෙන 3ක් අඩු වුනහම 12යි. හරි කියලා සම්පූර්ණ ගානම බලනවා. අපිට එහෙම අවශ්‍ය නෑ දුවේ පුතේ. අපිට අවශ්‍ය මේ කොටුවේ තියෙන ඒ සංඛ්‍යාව වෙනුවට යොදන්න ඕන එකයි තියෙන්නේ. හන්ද අපිට මේ ගාන නිවැරදිද අවසාන පිළිතුර හරිද ඒව අවශ්‍ය නැහැ. මොකද මිනිත්තු 45යි ප්‍රශ්න 40යි. ඒක අපේ හොඳ මතකයේ තියාගන්නට ඕනේ. නිසා අපි අපිට වැදගත් වෙන්නේ 3 වැඩි කිරීම 5 කියන්නේ 15යි. එහෙමනම් දෝයි පුතේ අපි හොයමු බලන්න 15 සොයා ගන්නට ඒ 15 ලබා ගන්නට පුළුවන් ඔය උත්තර දීලා තියෙන පිළිතුරු වලින් කොහොකද අපිට ඒ සඳහා යොදන්න පුළුවන්. දැන් බලන්න දුවලා පුතාලා අකුණු කරන්නකෝ. ආදුව කියන්න බලන්න කොයි පිළිතුරද අපිට ආදේශ කරන්න පුළුවන්. තුන්වෙනි පිළිතුර කියනවා බලන්න පුතේ තුන්වෙනි පිළිතුරේ තියෙන්නේ කොහොමද සංඛ්‍යා යොදලා තියෙන්නේ? දුව කියන්න බලන්න කොහොමද සංඛ්‍යා යොදලා තියෙන්නේ කියලා. 30 බෙදීම 2. දුවගේ පිළිතුර මොකද්ද?
ඒ පිළිතුරුමද වෙන එකක්ද? 15ට හැදීම 10ට පහ. 10 එකතු කිරීම පහ කියලා ඔකේ නෑ නේද දුවේ පුතේ? 10 අඩු කිරීම පහ කියලායි තියෙන්නේ නේ. එකතු කිරීම නෙමෙයි පුතේ එතන තියෙන්නේ නිසා ඒ පිළිතුර ගන්න බෑ. මං හිතන්නේ මේ දුවගේ පිළිතුර නිවැරදි. අපි මල් මල් ලප්පොඩියක් ගහමු. හොඳයි. හරි. දැන් අපි දෙවෙනි එකට යමු. අපි දෙවෙනි එකේ තියෙනවා කොටුවේ තියෙන්නේ පුතා කියන්න කොහොමද සංඛ්‍යාව දාලා තියෙන්නේ කියලා? 14 බෙදීම 2යි කියලා. මට කියන්නකො 14 බෙදීම 2යි කිව්වහම පිළිතුර කීයද පුතේ? 14 දෙකෙන් බෙදපුවාම කීයද? කීයද පුතේ පිළිතුර වෙන්නේ? දුව කියන්නේ? 14 දෙකෙන් බෙදුනහම කීයද? 7යි. දැන් අපි හොයන්න ඕනේ 7 ගන්න පුළුවන් පිළිතුරක් අර පිළිතුරු අතරේ තියෙනවද කියලා. තියෙනවද බලන්න? තියෙනව නේද? කියන්න හැමෝම බලන්න කොයි පිළිතුරද හරි කියලා. 5යි. ඈ පහ වැඩි කිරීම දෙකද එතකොට 10යිනේ අරකට හරියනවද එහෙනම් මොකක්ද හරියන පිළිතුර 9න් 2ක් අඩු කරපුවාම කීයද 9න් 2ක් අඩු කරපුවාම 7යි නං අර වෙනුවට යොදන්න පුළුවන් පිළිතුර කෝකද 9 අඩු කිරීම 2යි කියන දෙවනි පිළිතුර අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ඒකේ තියෙන දුවේ පුතේ 8 එකතු කිරීම 2 කීයද 8යි 2යි 10යි මං හිතනවා ආලින්දේ ඉඳන් එකතු වෙන දුවලා පුතාලටත් පිළිතුරු සපයනවා ඇති මට ඇහෙනවා මේ දුවලා පුතාලගේ නිවැරදි පිළිතුරු එහෙමනම් 10 ගන්න පුළුවන් අපිට කොතනින්ද කොයි පිළිතුරෙන්ද 10 ආදේශ කරගන්න පුළුවන් 20 බෙදීම 2යි කියන එක නේද 20 බෙදීම 2යි කියන එක තමයි නිවැරදි එහෙමනම් අවසාන ප්‍රශ්නේ ගන්නවද අවසාන ප්‍රශ්නේ ගන්නවද ඔයගොල්ලෝ ගන්නවා හරි එහෙමනම් බලමු අපි 12න් 3ක් අඩු වුනහම කීයද 9යි 9 හොයාගන්න 9 ගන්න පුළුවන් අතන තියෙන පිළිතුර මොනවද 27 බෙදීම 3යිලු හරිද පිළිතුර පුතේ 27 3ෙන් බෙදුනහම 9යිද ඈ ඔව් හරි නේද 27 3ෙන් බෙදුනහම පිළිතුර 9 තමයි එහෙනම් ඒ වෙනුවට යොදන්න පුළුවන් ඉතින් දුවේ පුතේ ඔය වගේ ප්‍රශ්න දැන් අපිට ඇද්ද මේ 4 හදාගත්තාම ශිෂ්‍යත් විභාගේ පාස් වෙන්න බෑ නේද දැන් මම මතක් කරනවා දුවලා පුතාලට ඒ වගේම නිවසේ ඉඳලා එකතු වෙන දුවලා පුතාලටත් මම ආදරයෙන් සිහිපත් කරනවා මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලෝ ගෙදරදී හදාගන්න ප්‍රශ්න පොතක් අරගෙන කඩදාසියක් අරගෙන මේ රටාවේ ප්‍රශ්න දැන් අද දවසේ තීරුම් ගත්ත දුවලා පුතාලා මේ ප්‍රශ්න කොහොමද හැදෙන්නේ කියලා ඒ නිසා දුවලා පුතාලා මේවා බොහෝ ප්‍රමාණයක් අභ්‍යාසවල නිරත වෙලා තව තවත් ඔයාලගේ දැනුම වැඩි කරගන්න කියලා මතක් කරමින් අපි නැවතත් මේ වගේ වැඩසටහනකින් පළවෙනි ප්‍රශ්න ප්‍රති තවත් මාතෘකාවක් පිළිබඳව දුවලා පුතාලා දැනුවත් කරන්නට අපි අදහස් කරනවා නැවත එකතු වෙනකන් ඔබ හැම දිනාටම නිසක ජය ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා සමුගෙන යන්න වෙලාව හරි දුවලා පුතාලා අනිවාර්යයෙන්ම කැමති දවසින් දවස දැනුම අලුත් කරගන්න අලුත් දැනුම දුවලා පුතාලට අවශ්‍ය නම් නැනසත් එක්ක එකතු වෙන්න වෙනවාමයි අපි ලබන සුමානෙයි මුණ ගැහෙනවා